අයි බොන් කොහමද ඔයාලට ගොඩ කාලෙකින් නේ මුලින්ම මම කියන්න ඕනේ බොහොම ස්තුතියි කියලා මට මැසේජ් කරලා තිබුණු මැසේජස් එවලා සැපතු කහපු ඒ වගේම මේ දවස් ටිකේ කමෙන්ට් කරලා තිබුණා මගේ පරණ වීඩියෝස් උත් බලලා මේ වීඩියෝස් වලට ඒ වගේම මම වෙන चैनल्स वाले वीडियोस वाले कमेंट कर लेते हैं तीपुना मैं मांगे कमेंट्स वाले टे आपके मनोवाद कराने आई वीडियो का अपने अत्यंत किया लाला है मोटे में बहुत स्तुति थिंग अत्तर में ये वांगे कमेंट्स नहीं में मैसेजेस आवा में हरी आसे ही तने वां और अट थिंग आम तक वेला नहीं किया लेकिन तो कुछ देने ना वाले अभी तक थिंग हरी आस आई ये वागे में मटे अत्तर में मैं वीडियो का करागान पुलवां तनक පුළුවන් මට්ටමක නෙමෙයි මම දැන් මේ මේ කාලේ තාම මේ ගොඩක් වෙනස්කම් ගොඩක් නෙමෙයි වෙනස්කම් කිහිපයක් වුණා. ඉතින් මේ වෙනස්කම් එක්ක ඉස්සරහට මම ඒව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නේ. ඉතින් මේ වෙනස්කම් එක්ක ටිකක් ඉතින් මේ වෙනස්කම් එක ටිකක් අපහසු වුණා මට අපේ එදිනෙදා කරන වැඩත් එක්ක මට මේ වීඩියෝ එකක් කරගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාලට කියන්න අප්ඩේට් කරන්න හැබැයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම ක්ලික් කරපු හේතුව මොකද්ද බබාට රැට කිරි දෙන්නේ නැතුව බබව නිදි කරගන්නේ කොහොමද කියන කාරණා ගැන කතා කරන්න. ඉතින් මට ඊට කලින් අර ස්තුති කරන්න ඕන වෙච්ච හින්දා ඉතින් සමා වෙන්න අද නම් අලුතෙන්ම ඔයා මගේ channel එකට ආවේ ආදරෙන් පිළිගන්නවා මගේ channel එකත් එක්ක කලින් එකතලා හිටපයින තමයි මම මේ කතා කළේ ඉතින් අලුතෙන්ම ඔයා අද නම් බලන්නේ මගේ නම තිලිනී මට අවුරුදු දෙකම ආරක පුතෙක් ඉන්නවා ඉතින් මම ගොඩක් වෙලාවට motherhood lifestyle ඒ වගේම මම travel කරන දේවල් සම්බන්ධයෙන් ඒ වගේම මගේ ජීවිතේ basically මම කරන කින දේවල් ගැන මම share කරනවා මගේ channel එකේ ඉතින් ඔයාලා කැමති නම් එකතු වෙන්න මේ channel එකත් එක්ක දිගටම ගොඩාක් videos කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ දැන් කතා කරමු අද වීඩියෝ එකේ මාතෘකාව ගැන කොහොමද බබෙක්ට කිරි දෙන්න නැතුව නිදි කරවගන්නේ රෑ පුරාම උදේ වෙනකන් කොහොමද ළමයාව නිදි කරවගන්නේ මීට කලින් මෙයාට ඔයාලට කියන්න ඕනේ මම මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා බබෙක් නිදාගන්න හොර බබෙක්ට ඒ වගේම නිදි කරවගන්න අමාරු බබාලට නිදාගන්න නිදි කරවගන්න ලේසි වෙන්න ටිප්ස් ටිකක් මගේ අත්දැකීමෙන් මගේ පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ පරණ වීඩියෝ එකක් ඒකත් ගිහින් බලන්න බැරිව නැත්තම් මේක මම හිතනවා මම මේ ගැන කතා කරන්න ඕනේ කියලා මගේ බබා කොයි වගේ බබෙක්ද දැන් මම මේ ටික කියන්නේ ඔයාලටත් ඒක තේරෙනවා මමත් ඔයාලා වගේම සාමාන්‍ය විදිහට කිරි දීලා නිදි කරවපු මගේ බබා හැම වෙලේම කිරි ඉල්ලනවා ඔයාලා මගේ කලින් day in the life vlogs එකේම බලලා තිනුනා උගල මේ විදි දන්නවා උදේ පටන් ගත්ත වෙලින් ඉඳන් රෑ වෙනකන් සාමාන්‍යයෙන් කිරිත් එක්ක පොඩක් තමයි එයාගේ දවස ගත කරන්නේ. ඉතින් ගමනක් යනකොට මේ අපේ වාහනේට නැග්ගත් එයා ඉල්ලනවා කිරි මේ සමහර වෙලාවට ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා දිනනනම් ඒ ගැනත් දන්නවා. ඉතින් රෑට කිරි දෙන එක නවත්තනවා කියන්නේ ඇත්තටම මට නයිට්මෙයා එකක් වගේ දෙයක් වුණා. මම මේ ගැන කියන්න ඕනේ මම මීට කලින් එකපාරක් try කරා අවුරුදු එකහමාරෙදී හරි දෙකේදී හරි මම try කරා බබා එතකොට මම දැනගෙන හිටියේ මේ cry out method කියලා කියන්නේ අපි බබාට අඬන්න දෙන්න කිරි ඉල්ලලා ඉල්ලලා යා අඬනවා ඉතින් මම pain නැති වෙන්න ඉන්නවා ඉතින් මෙයා හොයනවා මාව ඉතින් ඒක හරි අමාරු වුණා මට ඇත්තටම ඉතින් කොහොම හරි ඒක හරි ගියේ නැහැ මම ඉතින් එයාට ආයි ගිහිලා කිරි දීලා තමයි නිදි කරවගත්තේ ඉතින් එහෙම වෙලා තමයි දැන් එයාට අවුරුදු දෙකහමාරෙදී මම මේ මෙතඩ් එකට මේ බබාව පුරුදු කරගත්තේ කිරි නොදී නිදි කරවන්න. මීට මේක කරන්න කලින් මමත් ඔයාලා වගේම YouTube එකේ ගොඩාක් වීඩියෝස් බැලුවා. ඇත්තටම මට මේ වෙනකන් සිංහලෙන් මේ ගැන වීඩියෝ එකක් කරපු එකක් මට මම දැකලා නැහැ. මට හම්බුනේ ගොඩක්ම යුරෝපියන් කන්ට්‍රීස් වල. ඒ කියන්නේ ගොඩක් අපේ ස්ටයිල් එකට හැදිච්ච නැති ළමයින්ව කොහොමද රැට කිරි දෙන්නේ නැතුව නිදි කරවන්නේ කියන ගැන තමයි ගොඩාක් අය වීඩියෝස් කරලා තිබුණේ. ඉන්දියාවේ වීඩියෝස් තිබුණා ඉන්දියන් වීඩියෝස් කීපයක් ඒ එක වීඩියෝ එකක් මට දැන් හොයාගන්න පුළුවන් වුණොත් මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්
ඉන්දියන් අම්ම කෙනෙක් තමිල් අම්ම කෙනෙක්ගේ කරපු වීඩියෝ එකක් බලලා තමයි අතරම මටක් මේ අයිඩියා එක ආවිල්ලා මම එක try කරලා බැලුවේ. උංචි බබෙක්ට sleep training කරනවට වැඩිය මම හිතන විදිහට අමාරුයි ලොකු බබෙක්ට sleep training කරන්න. මොකද යා දැන් මගේ බබාන අවුරුදු දෙකම ආරක්. අවුරුදු දෙකම ආරක් රැයට කිරි බීලා නිදාගත්ත ළමෙක්ට මං හිතන්නේ අමාරුයි අපිට ඒක කරන්න. ඉතින් අවුරුදු දෙකම ආරෙදි මට ඒක කරන්න පුළුවන්කම තිබුණා නම් හොඳයි. ඒ වුණාට මම දැන් ඉස්සරහට ගෙන කතා කරනවා මොනවද අපි කරන්න ඕනේ දේවල් කියලා. අපේ හිතත් අපි හදා ගන්න ඕනේ. දැන් ඒකම අපි ඒ පොයින්ට් එකටත් යන් මුලින්ම අපි කරන්න ඕනේ දේ තමයි ඔන්න ෆස්ට් පොයින්ට් එක. අපේ හිත මුලින්ම අපි මේකට හදා ගන්න ඕනේ. දැන් ඔයාට ඌමනාව තිබ්බට විතරක් මදි. මටත් ඌමනාව කලින් තිබුණා. ඌමනාවට තිබුණාට මදි. ඔයාට මේකට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මම මේක කොහොමයි කරනවමයි කියලා. नो मैटर वाट एक बाबा अंडन पुलवांग एक देवा सिद्धन पुलवांग समहार विट वा तनियम गेदर करें समट हस्बंड की अन्न पुलवांग पाऊने बाबा की अला गेदर अम्मल तातला गुड़ कमार मे वेड करेंद बाबा अंडन को थिंक अम्मल तातला कटवागे निेनो बाबा पाऊ की थिंग ओहे देवा लेकर टीका अमार वे ऐसा ඔක්කොම කලින් ඔයාගේ හිත ශක්තිමත් කරගන්න ඕනේ දැඩි කරගන්න ඕනේ සහ ඔයාගේ හස්බන්ඩ්ට මේ ගැන කියලා එයාව මේකට එයාවත් මානසිකව මොකද අපි කියන්නේ හැඩගස්වන්න ඕනේ මානසික මට්ටම හැඩගස්වන්න ඕනේ ඒක කරාට පස්සේ ඔයා හිතනවා නම් ඔයා දැන් රෙඩි කියලා මොකද තමුන්ගේ බබා අඬනකොට ඉතින් ඒක බලන් ඉන්න හිත හය වෙන්න ඕනේ හිත දැඩි වෙන්න ඕනේ ඉතින් ඒකට ඔයා රෙඩි නම් දැන් තමයි කාලේ ඔයාට මේක කරන්න. හරිද? මම ඔයාලගේ හිත වෙනම හදන්න යන්නේ මේ වීඩියෝ එකේ. ඒක ඇත්තටම අපි හැපි අපි එක එකිනෙකාට අනුව ඒකේ පර්සෙප්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්. මම අවුරුදු දෙකමාරක් කිරි දුන්නාට ඔයාට හිතෙන්න පුළුවන් අනේ නෑ මගේ බබාට මම තව ටිකක් කිරි දෙනවා කියලා. සමහරට තව කෙනෙක් කියන්න පුළුවන් අවුරුදු දෙකමාරක් වෙනකන් කිරි දුන්නේ ඇයි අවුරුද්දක් දුන්නා නම් ඇතිනේ අවුරුදු දෙකක් දුන්නා නම් ඇතිනේ කියලා. ඉතින් මුලින්ම මම කිව්වා දැන් හිත හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන බබාව නිදි කරවන්න කිරි දෙන එක නවත්තන්න. ඉතින් මේතනදී අපි කොටස් දෙකක් ගැන කතා කරන්න සිටිනවා. දවල්ට නිදි කරවන එක ගැන සහ රැට නිදි කරවන එක ගැන. ඇත්තටම මම මුලින්ම කරේ රැට කිරි දෙන එක නවත්වපු එකයි. දවල්ට මම තාම කිරි දෙනවා. මොකද මම සම්පූර්ණයෙන්ම මගේ හිත හදාගෙන නැහැ මේ සම්පූර්ණයෙන්ම කිරි දෙන එක නවත්වන්න ඕනේ කියලා. සහ දවල්ට කිරි දෙන එක මට පර්සනලි කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කිසිම බාධාවක් නැහැ. ඉතින් මම තව ටික කාලයක් මෙයාට දවල්ට ගොඩක් මෙයා සෙල්ලම් කරලා මහන්සියලා නින්නේ. දැන් ඇත්තටම මෙයා නර්සරි යන්න ඕන ළමයි, ප්ලේ ගෲප් යන්න ඕන බබේ. ඉතින් ඒ වුණත් මහන්සි වෙලා එන්නේ නැති හින්දා මෙයා ටිකක් වෙලා කිරි දෙන්න වුණත් මෙයා ප්ලේ ගෲප් යන්න ගත්තට පස්සේ මම හිතනවා අනිවාර්යයෙන්ම දවල්ට කිරි බොන එකත් මෙයා ගොඩක් දුරට නවත්වයි කියලා. ඒ හින්දා එතකන් මම ඒක කරගෙන යනවා. රැට කිරි දෙන එක නවත්වුවේ මම මෙන්න මේ හේතුව හින්දා. දැන් මේක තමයි අනිත් පොයින්ට් එක. ඔගොල්ලෝ හඳුනා ගන්න ඕන ඔයාගේ බබා රැට කිරි බොන්නේ ඔයා හරියට ඩිනර් එක, ඒ කියන්නේ යාගේ රෑ කෑම එක සම්පූර්ණයෙන් බඩ පිරිනකම් අරන් නැති නිසාද කියන එක හොයන්න ඕනේ. ඒ කියන්නේ සමහර බබාලා ඉන්නවා ඔයා හොඳට කන්නක් දීලා ඔයා සමහරට රෑ කිරියකුත් දෙනවා වෙන්න පුළුවන් නේද? බඩ පිරෙන්න බීලා කම්ෆර්ට් එකට යාගේ අර හිත සනස ගන්න කිරි ඉල්ලන බබාලා. මගේ බබා නම් රෑ කෑම එකක් කාලා නිදා ගන්න යනකොට ආයි කිරි ඉල්ලනවා. පැයක් දෙකක් විතර සමහර විට වෙලාවට එයා කිරි බොනවා එක දිගට රෑට නිදා ගන්න කලින්. මොකද සෙල්ලම් කර කර මාත් එක්ක සෙල්ලම් කියන්නේ බොන්ඩ් එකක් එයා තියාගෙනනේ කිරි බොන්නේ. ඒ නිසා ඉතින් ඔහොම ගිහිල්ලා සමහර වෙලාවට එහෙම නිදාගෙන මෙයා පැයෙන් දෙකෙන් වගේ ඇහැරෙනවා. ආයි රෑ අතරමැද කිරි හොයන්න, ඒ කියන්නේ පොඩ්ඩක් ඇහැරුණා මේ පොට්ටක් යාන්තම් S2 ඇහැරුණත් එයා නිින්ද කඩාගෙන ඇහැරෙනවා කිරි බොන්න. ඉතින් සමහර විට ඔයාගේ බබත් ඒ වගේ බබෙක් නම් මම මේ කියන දේවල් මම හිතන්නේ අදාළ වෙයි. බබා ගොඩක් දුරට ඔයාගෙන් කිරි ඉල්ලන්නේ කම්ෆර්ට් එකට වෙන්න පුළුවන්. බඩගින්නට නම් ඉල්ලන්නේ වා හොඳට කන්න දෙන්න, හොඳට රැට කෑම එක හොඳට කන්න දෙන්න, බබාට ජීර්ණය වෙන පහසු වෙන විදිය. ඒ ගැනත් හිතලා මම දැන් කතා කරන්න කොහොමද මං එදා බබත් එක්ක මේක කරේ කියලා. මම රෑ 9ට තමයි බබාට කිරි දුන්නේ. 9 ඉඳන් 11 මාර වෙනකම් බබා කිරි බිව්වා. හැබැයි බබා නිදාගත්තේ නැහැ. අන්තිමට ඒක මම plan කරපු දෙයක් නෙවෙයි. මං අද ඉඳන් මෙයාට කිරි දෙන එක නවත්වනවා කියලා පැය 9 ඉඳන් 11 මාරයි කියන්නේ
පැරදි කාලයක් ඉදි දෙනවා කිරි දෙනවා මෙයා නවත්තන්නේ නැහැ මෙයා බොනෝ ඉවර බොනෝ බොනෝ නිදා ගන්න නැහැ මම අන්තිමට කිරි දෙන එක නවත්තලා මුළු රූම් එකම කළවර කළා කරුවල කරලා මම මෙයාව කකුලේ දාලා නිදි කරවන්න බැලුවා මම ඊට කලින් ලයිට් එක රූම් එක කළවර ගන්නකන් ඩිම් එකේ තියෙන එතකොට ඩිම් ලයිට් එකක් තියෙනවා ඉතින් පොඩි ලයිට් එකක් මේ ලයිට් එකේ මෙයා මම කකුලේ දාලා නිදි කරන්න හදුවට එයාට මාව පේනකොට එයාට ආයි ටෙම්ටින් කිරි බොන්න හිතනවා ඉතින් එතකොට අපිට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ ඒ නිසා මම මුළු ලයිට් මුළු කාමරේම අඳුර කරලා එතකොට පුංචි ලයිට් එකක් විතරක් තිබුණා ලයිට් එකක් අරගෙන ලයිට් ඩිම් ලයිට් එකක් නෙමෙයි පුංචිම ලයිට් එකක් තිබුණා ඒසී එකෙන් එන ලයිට් එක එච්චරයි වෙන කිසිම එළියක් නැහැ කාමරේ අඳුරුයි බබාව මම කකුලේ තිබ්බ එක හරි ගියේ නැහැ මං එයා වඩා ගත්තා දැන් මෙයා ආඬනවා හොඳටම මං කරේ මා වඩාගෙන මම ඉඳගෙන ට්‍රයි කරා වඩාගෙන මෙහෙම තියන්න ඉතින් බබා දිගයිනේ ඉතින් කකුල් දෙක උඩු කරනවා මෙහෙම තියලා ට්‍රයි කරා හරි ගියේ නැහැ ඊට පස්සේ කකුල් දෙක දෙපැත්තට දැම්මා දෙපැත්තට දාලා මෙහෙම මෙහෙම තියාගෙන මං එයාට සෑහෙන යගේ මූණින් බා ඉතින් ආදරෙන් කතා කරා කියහත් කිසි දෙයක් කතා කරන්න නැතුව මම මේ වැඩේ කරෙත් නැහැ ඉතින් මම මෙතන තව දෙයක් කියන්න ඕනේ දැන් ඇත්තටම ගොඩක් වීඩියෝස් තියෙනවා ඔයා කරන්නේ නැතුව වෙන කෙනෙක්ට බාර දීලා ඔයා අයින් වෙන්න ඕනේ කියන රෙකමෙන්ඩේෂන් එකත් එක්කත් ඉතින් මට මං වඩ කිව්වනේ මීට කලින් මං ට්‍රයි කරා කියලා මේ මෙතඩ් එක හරි ගියේ නැහැ මට එහෙම බලන් ඉන්න බෑ ඉතින් අපිට ළමෙක් කණ්ඩනකොට තව කෙනෙක්ට හස්බන්ඩ් උනත් ඉතින් ළමයාව බලා ගන්න දීලා මට අර අහගෙන ඉන්න බෑනේ ඉතින් ඒ හින්දා මට මේ වැඩේ මට කරන්න පුළුවන් වුණා මෙයා අඬනවා ඒත් මං එයාව කම්ෆර්ට් එයාව මං එයාට කතා කරා මගේ මාත්‍යා මගේ චූටි පුතා කියලා ඉතින් ඔයා දන්නවනේ ඔයාලට කතා කරන විදිහට සාමාන්‍ය විදිහට බබාට කතා කර කර බබාට සෑහෙන ඉම්බා සෑහෙන යාගේ මුළු මූණම ඉම්බ ඉම්බ ඉතින් අඬන කොට පැත් මාරු කරලා ඔයාලා දැන් විශ්වාස කරන්න මම එක හරියටම කියනවා මෙයා පාන්දර එක වෙනකන් මං වඩාගෙන හිටියේ එතකොට 11 මාරි නම් එක වෙනකන් මේ මම මෙයාව නිදි කරවනවා හිටගෙන ඊට පස්සේ සෝරි ඇඳෙන් ඉඳලා මම ඊට පස්සේ බැස්සා ඉතින් ඇත්තටම ඉඳගෙන කරන්න අමාරුයි හිටගෙන මම ඉතින් රූම් එකේ හිට යනවා මෙහෙට යනවා මෙයා අන්තිමට මගේ උරහිසේ යාන්තම් නිදි ආගෙන එනකොට මං එයාව ඇඳෙන් තිබ්බා ඇඳෙන් තිබ්බම මෙයා ආයෙ ඇහැරුණා මොකද මෙයා එයාලට ගියා එක පුරුදු නෑ හොඳටම නිින්ද යනකන් ඉඳලා මං තිබ්බනම් සමහරවිට මෙයා නිදා ගන්න තිබුණා හැබැයි මට උමනාව උනේ තිබුණේ මෙයාට නිින්ද යන්න දෙන්න මගේ මම නැතුව එහෙම ඒ නිසා මං ආයි නිින්ද ආගෙන අර මට තේරෙනවානේ මෙහෙම අර ඔළුව බර වෙනකොට අතට මං ආයි ඇඳින් තියනට මෙයා ආයි හැරුණා මං ආයි වඩා ගත්තා ආයි වඩාගෙන මේ මම මේක කියවනවා මේ මගේ ඩයරි එක මං කියවනවා මටත් මතක නෑනේ හරි ඉතින් එහෙම කරලා පාන්දර එක වෙද්දි තමයි මෙයා නිදාගත්තේ මෙයා එක වෙද්දි නිින්දා ගත්ත ඇඳේ එදා මෙයා ඇහැරුණා ආයි ඇහැරිලා තියෙනවා හයා මාරට උදේ හයා මාරට මං ඒ වෙලාවේ කිරි දීලා නැහැ එයාට කිරි පැකට් එකක් තමයි ඔෆර් කරලා තියෙන්නේ හරිය හයා මාරට ඇහැරිලා තියෙනවා හයා මාරට ඇහැරිලා මම කිරි පැකට් එක දුන්නට පස්සේ ආයි නිදාගෙන ඒ කියන්නේ එයා ඇහැරිලා ඇත්තේ සමහර බඩගින්නට වෙන්න පුළුවන් මම කිරි දුන්නේ නැහැ කිරි දීලා ඇඬුවත් කිරි දුන්නේ නැහැ අනිත් හොඳම කාරණාව තමයි පාන්දර 1ට නිදාගත්ත ළමයා උදේ 6 මාර වෙනකන් එක දිගට නිදාගෙන ඉඳලා තියෙනවා. ඒක තමයි ඇත්තටම මේ ජයග්‍රහණය. මොකද සාමාන්‍යයෙන් මගේ බබා හැම නිදාගන්න බබෙක් නෙමෙයි. දැන් අපි යන් දෙවෙනි දවසට. දැන් පළවෙනි දවසේ මෙහෙම කරාට මම මේකෙන් ගොඩක් උද්දාමයට පත් වුණේ නැහැ. මොකද මේ ගොඩක් අපිට ඒකේ සතුරු වෙන්න බෑ. මොකද ෂුවර් නැහැනේ දෙවෙනි දවසේ මොනවා වෙයිද කියලා. දෙවෙනි දවසෙත් මම මේ වැඩේ කරා. දැන් ඒකට යන්න අපි ඇඳට ගියා 11 මාරට එයා නිදාගෙන තියෙන 12 මාරට පොඩ්ඩක් නැලෙව්වට පස්සේ මේම කරේ තියලා මම ඒක ඔව් දැන් මට මතකයි මම මෙහෙම තට්ටු කරලා මේව කරාට පස්සේ 12 මාරට යාට නිින්ද නිදිමත එනකොට මම ඇඳෙන් තිබ්බා එතකොට මෙයා පෙරලිලා නිදාගත්තා හරිද මගෙන් කිරි ඉල්ලුවේ නැහැ මගෙන් කිරි ඉල්ලුවේ නැහැ කිරි බොන්නේ නැතුව මෙයා නිදාගත්තා. ඔයාලට හොඳ බලන්න පුළුවන් මගේ Instagram එකට ගිහිල්ලා මං 7 වෙනිදා අප්‍රේල්
इंस्टाग्राम में के दा मगे फोटो एक सॉरी फोटो एक गाता मगे बबागे मट हरी दुकाए मुकद या इदा तमा पाले विनी में दवा सीती म्या मामा नेतु मगे केरी बोन नेतु निदा गत मामा किसी मा लोको आया से आप दारा नेतु मटी तिंग दा पोड़ा दुका थी तुना इतिंग वाला टोन गिहिं बालान पला मगे इंस्टाग्राम में के दा एहिं ममे तिंग अमद करा नेतु फॉलो कर ला इन हर इधर इंस्टाग्राम में के पैराडाइज टिलीज किया ला इन ना आई थिंक एक ही फोटो एक आप देख माय दाना बाबा निदागत एक ए बाब ये निदागत ते का दोलह मार टू निदागत ते का उते हाथा मार मेरे का मिया निदी ए हैरुनामा मामा मिया टे किरी दीला थी ने इतने तुम्हें निदास इतना नोट टक डाला थी ना सक्सेसफुली स्टॉप खेला एकोला हमारे टेंडर गिए एकोला हाई सॉरी एकोला हाटर 11 पीएम अंदर तक गिए एकोला हाई काल अवेनो कोटर मैया निदा निंद गिहिला मैया टे क्या ने विनाडी पहलू अकिंग बाबा निदागने तीनों अंदर तक गिहिला टिका पराक्वेला तीनों अंदर टे अन्ना मुकदे बाबा टिका अपि हैक पे नकांग सहा इतने बाबा पोटा हैक पे नकांग सहा बाबा मामा टिका रैव नकांग तियागने दा तमाई गिनिया ने मुकदे एक ले मां तमाई तीन करान न वेन ने मूल काले हर इधर अंतिम मटे එදත් මෙයා විනාඩි 15 නිදාගෙන තියෙනවා. හරිනේ. ඕක තමයි තින් උනේ ওই විදිහට තමයි සිද්ධ වුනේ. මේ මේ මගේ මාත්‍යා වැලන්ටයින් එකට දුන්න මල. මේ ප්‍රෙස් කියලා තියන්නේ නෝ. කැඩුණානේ කැඩිලා නැහැ නැවිලා. මේ හරිනේ ඉතින් මට මේක මතක් කරන්න ඕනේ සමහර විට වා නිදි කරවන්නේ අනකට මෙයා අතරමඟදී එක එක දේවල් ඉල්ලන්න පුළුවන්. සෙල්ලම් බඩු ඉල්ලන්න පුළුවන්, පොත් ඉල්ලන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවල් වලට හරි කල්පනාකාරීව එයාගේ නිින්ද කැඩෙන්නෙත් නැති වෙන්න මේ දේවල් දෙන්න වග බලා ගන්න. දැන් මගේ බබා සෙල්ලම් කරන්නත් යන්න හැදුවා. මං කෝ නෑ අපි හෙට තමයි ආයි ටොයිස් ගන්න. බුක්ස් කියලා යා පොත් ඉල්ලුවා. ඒත් මං කෝ නෑ. ඒකත් හෙට. ඔයගොල්ලෝ කැමති දේක් ඔයගොල්ලෝ හිතලා බලලා ඒක කරන්න. මගේ බබා කිරි බිව්වෙත් නැහැ, පැකට් එකේ කිරි එක බිව්වෙත් නැහැ. මං එක වතාවක මෙයා උදේ පාන්දර අර හයා මාට හැරිච්ච වෙලාවක මම උණු කරලා ෆ්‍රෙෂ් මිල්ක් උණු කරලා තේ වගේ හදලා දෙන්න හැදුවා. ඒත් එයා බිව්වේ නැහැ. එයා ඉතින් එතකොට නම් කිරි ඉල්ලන්න ගත්තා. ඊට පස්සේ මෙයාට වතුර දුන්නා. වතුර තමයි අපේ බබා බිව්වේ. ඉතින් දැන් මේ වෙනකොට මෙයා බොහොම හොඳට රැට නිදා ගන්නවා. රැට මෙයා වතුර ඉල්ලන්නේ බොන්න ඇඳට ගියාම දෙතුන් පාරක් මෙයාම බැහැලා ගිහිල්ලා වතුර ටිකක් බීලා ආයි එනවා ඇඳට. ඇඳ ගාවෙම වතුර බීලා ආයි උඩට නගිනවා. ඉතින් ඔක තමයි දැන් තත්ත්වේ. සමහර විට ඔයාලගේ බබාලත් මෙහෙම එක එක දේවල් ඉල්ලන්න පුළුවන්. හැබැයි ගොඩාක් ලොකු ඩිස්ට්‍රැක්ෂන්ස් වලට යන්න එපා. සොෆ්ට් ටොයි එකක්, පිලෝ එකක් දෙන්න පුළුවන්. ඒකම තව දෙයක්. දැන් මගේ බබා පුරුදුලා තියෙනවා කොට්ටෙත් බදාගෙන නිදා ගන්න. කොට්ටේ ගැන ආගේ ඔළුවට දාගෙන ඔළුවෙන් එයාගේ මූණ වහගෙන එයා නිදා ගන්න. ඉතින් ඒකත් ඉතින් එයාට හින්ද වෙනම දීලා තිනවා. ඒ එයා කැමති විදිහට පාවිච්චි කරන්න. ඉතින් පෙරලිලා පෙරලිලා පොඩ්ඩක් සෑහෙන ඉතින් සෑහෙන ආදරේ දැන්. يعني වෙනදට කිරි විතරක් බීලා නිදා ගන්න ළමයා මට දැන් හිතනවා ඇත්තට මං සෑහෙන හොඳ දෙයක් කරේ. මොකද මෙයා දැන් වැඩිපුර කාලයක් මාත් එක්ක ගත කරනවා. ඇන්දේ ගොඩ කාලයක් ගත කරනවා. සෑහෙන මේ මූණ ඉඹින්න කියනවා. තනිකර එයාගේ මූණ මගේ මේ මූණ තමයි යා තියාගෙන ඉන්නේ. මෙහෙම මූණට මූණ තියාගෙන මගේ මෙහෙම අත දාගෙන මටත් එයා වල්ලන්නලු. ඉතින් ඒ ටච් එක යාට ඕනේ. මම මේ ඔයාලට කියන්නේ දැන් තත්ත්වේ කොහොමද කියලා. අත ගන්න කියනවා, බඩ අත ගන්න කියනවා. ඉතින් ඒවා ඉතින් මම කරනවා. හරි ආසයි මම ඒවා කරන්න. කතා කරන්න කියන්නේ සින්දු කියන්න, සින්දු මතක් කරනවා. ඉතින් මම සින්දුවක් එහෙම කියනවා. නර්සරි රයිම් එකක් කියන අය රයිම්ස් මතක් කරාම ඔබ තමයි ඉතින් තියෙන්නේ අප්ඩේට්ස්. දැන් දෙන්න තියෙන අප්ඩේට්ස් අනිත් හොඳ දේ තමයි මම මේ ඔයාලට දැන් දෙන්නේ. මම මේ ඔයාලට දැන් මගේ බබා මාත් එක ඉන්න ඒ විදිහත් කිව්වේ ඔයාලට තාස හිතෙන්න. එතකොට මේ දේ කරන්න මම හිතන්නේ ඔයාලගේ බබත් එහෙම වෙයි. මට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ කියන්න නවත්තුපු අම්මලා ඉන්නව නම් කොහොමද එයාලගේ බබාලා. මම දැනගන්න ආසයි කොහොමද එයාලගේ බබා දැන් රියැක්ට් කරන්න කියලා. මොකද මගේ බබා නම් සෑහෙන ආදරේ පෙන්නනවා. සතුටු හිතෙන්න තරම් කරපු දේ හොඳයි කියලා හිතෙන්න තරම් හොඳයි. මේ හොඳට ආදරේ පෙන්නනවා. ඒ වගේම තමයි උදේට මෙයාට බඩගිනි. දැන් මෙයා හොඳට කනවා උදේට.
වෙනදාට නිදාගෙනමනේ ගොඩක් කිරි බොනවනේ දැන් නැගිට ගමන් මම කිරි එක ලෑස්ති කරලා තිබ්බනම් මම අනිවාර්යෙන් කිරි එක බීලා තමයි ඇඳින් බහිනේ මං ඉතින් කෙසෙල් ගෙඩියක් තියාගෙන ඉන්නවා ඇඳ ගාව බබාට නැගිට ගමන් ඉතින් කෙසෙල් ගෙඩියකුත් දෙනවා දීලා කිරි චුට්ටකුත් දීලා තමයි ආව එයා ඇඳෙන් ඊට පස්සේ තමයි ගොඩක් බහින්නේ ඉතින් මට අනුව නම් ඉතින් उदयम के पलतुराने हाईने बड़ पीर बड़ बड़गे अदनोट अपडेट मट अमतक वेदेपुन मम्मे मुखरी अमतक वे कारण तिपुन मम डिस्क्रिप्शन बॉक्स के हरी कमेंट सेक्शन के हरी इकतुकना गोड़ा मेक लास्ट विलाम कर वीडियो काकने मंग मेरगना सहन पीलीवेल कटे कारुंटी केकतुकना कथा करना का वीडियो पास एडिटरा बड़ी आई करला एक मट मे वीडियो के मनोहर दया कमतक मैं अनिवार्य कमेंट सेक्शन के संधान करना मट मिस्वेच दया सह ओयाट मेघन हाँ तीन प्रश्न आगतीनोना अनिवार्य कमेंट करना ये वगे मम तवदेनो अने सामवेन मट अलगे समहार कमेंट्स अत्र उत्तर दीगा बेरी उनापहुगी दवास वाल दम सा कमेंट दाल हर एक मंट मम रिप्लाई करना किचरे बीसी ना मम अत्र मत रिप्लाकर वेलातीनो इतना मे दवास्टे मे वे देवाल पुट वेलाव मध्य वेलाव आगे नैतना मट कमेंट करना प्लीज बेवी मे मनिवार वाले हेम कमेंट कटम रिप्लाई करना अनी संहार कमेंट्स मट पेना एक मम लैपेकिंग बेलव तमाइ संहार कमेंट्स पेना मंग हेतु दाने मंगेक दिन मे लांगदी ඉතින් ඔයාලගේ කමෙන්ට් එකකට මම කවදාවත් රිප්ලයි කරලා නැත්තම් මොකක් හරි ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් දැනගන්න නම් ඔය කමෙන්ට් එක කරේ පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න Instagram එකේ හරි Facebook එකේ හරි මම එතකොට අනිවාර්යෙන් රිප්ලයි කරන්නම් කල් ගියත් අනිවාර්යෙන් රිප්ලයි නම් කරනවාමයි ඔන්න ඕක තමයි කියන්න තියෙන්නේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හැමෝටම දැනගන්න අවශ්‍ය අත්‍යවශ්‍ය නැති කාරණාවක් වුණත් මේකෙන් පීඩා විඳින මේකෙන් පෙළෙන අම්මලා ඉන්නවා කියලා මම දන්නවා මොකද මමත් එහෙම වෙච්ච කෙනෙක් සෑහෙන වෙලාවක් කිරි දීලා එහෙම ඉතින් ඔයාලට මොකක්ම හරි උදව්වක් වුණා නම් මට ඒක සෑහෙන වටිනවා මොකද මම දන්නවා YouTube එකේ මේ ගැන මං හොයද්දී නම් මට සිංහලින් කරපු වීඩියෝ එකක් හම්බුනේ නැහැ ඉතින් ගොඩක් YouTube එකේ තියෙන්නේ බබාලව කොට් එකේ තියලා පුරුදු කරපු බ්‍රෙස් ෆීඩ් කරන්න නැතුව බබාලව පුරුදු කරපු ලයිෆ් ස්ටයිල් නේ. ඉතින් මට ප්‍රැක්ටිකලි කිරි දීලා බබාව නිදි කරවලා ඒක නවත්තපු ලොකු බබෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක් මමත් දැක්කේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා මොනවාම හරි දෙයක් ගන්න තියේවි කියලා තවත් කාරණාවක් තමයි තවත් වීඩියෝස් වල තිබුණේ हस्बंड हरी आचिलट हरी सीयलट हरी कौरोज बबाट किट्टू के नैक्ट बबा बार दील अम्म आईन वेला बबाट किरी दे नत्तु निधि करवान मेथड्स इतिंग प्राक्टिकली अम्मा पुलवा मेदे करान्न की नैक मैं दैंग आलट दनगान पुलवा इतिंग काट वाद बार दे नावाशन है उनको तो बबा आंडन कोटे तीन दुखाई नहीं हागे नहीं इंडने एदु वयाट मा पुलवां करान्न बबा आंडन कोटे बबा वितिं बदागे नहीं इंडता मैं थी ඉතින් ඔන්න අදට එහෙනම් ඔච්චර තමයි කියන්න තියෙන්නේ මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා තව දවසක තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් එතකන් අන්තිමට කියන්න තියෙන්නේ යන්න කලින් මගේ channel එකට අලුත් නම් subscribe කරන්න එතකොට මම වීඩියෝ එකක් අලුතෙන් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ඒ එක්කම Instagram එකටත් එන්න ඇවිල්ලා මම follow කරන්න මම ගොඩක් lifestyle post එතන දාන බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් තව දවසක හම් වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.